ස්වභාවික පරිසරයේ සිදුවන එක්තරා සංසිද්ධියක් අපේ ජීවිතයට සම්බන්ධ කරලා පැහැදිලි කරන්න. මම මේ කියන දේ ගැඹුරින් හිතන්න. ඒකේ මතු පිටින් පේන දෙයට වඩා වැඩි යමක් ඇතුළේ තියෙනවා. ඒක තේරුම් ගන්න. මේ සිද්ධිය මම මේ කියන්නේ ඔබ ආදරය කරන මල් වලට සිදුවන ස්වභාවික විපතක් ගැන. ඔයා දන්නවා මලක් පිපෙන්න කලින් මුලින්ම ඇති වෙන්නේ පොහොට්ටුව. පොහොට්ටුව හැදුනට ගොඩක් අයට ඒකේ වටිනාකමක් නැහැ. වටිනාකම දැනෙන්නේ පොහොට්ටුව හදපු ගහටයි, ගහ බලාගන්න කෙනාටයි. මේ පොහොට්ටුව ටික ටික ලොකු වෙලා මලක් හැදෙනකොට අපිටත් ආසිතෙනවා. අපිට වඩා මේකේ වටිනාකම දැනෙන්නේ වෙන කට්ටිය. මල් පැණි බොන අය, සමනලින් මේ මැස්සුන්ට, බඹරුන්ට මල පිපුණාට පස්සේ ඒ අය ටික ටික මලට ළඟ වෙනවා. මලට ආදරය කරනවා. මලට ගීත ගායනා කරනවා. මල ස්පර්ශ කරනවා. මලට රහස් කියනවා. එහෙම කළා ඒගොල්ලන් මල තමන්ගේ ගාහණයට ගන්නවා. මේවට මල රැවටෙනවා. මල මුලින්ම රැවටෙන්නේ සමනලයට. ඇයි සමනලයා මොබ වගේ නෙවෙයි මලට ආදරේ. මලට වද දෙන්නේ. මල තලන්නේ නැතුව, මල පොඩි කරන්නේ නැතුව හිමින් හිමින් මල් පැණි ටික ටික බොනවා. මල ටික දැනෙනවා. මලට ආයේ මල ටික ටික සමනලය ළඟ වෙනවා. කාලයක් යද්දී මල සමනලයට ආදරය කරනවා. දැන් මල හැමදාම බලාගෙන ඉන්නවා සමනලය එනකන්. හැබැයි මුලදී මල කැමති නෑ බඹරුන්ට. ඇයි? බඹරු මලට වද දෙනවා, මල තලනවා, මල පොඩි කරනවා, පැණි බොන ගම මලට රිද්දවනවා. සමනල එහෙම කරන්නේ. ඒ වුණාට මලට කරන දෙයක් නැහැ. මල බලාගෙන ඉන්නවා පැණි ටික බීර යනකම්. බඹර ගියාට පස්සේ මල ආයෙත් කල්පනා කරනවා. මලට රිදෙනවා, මල කෙදිරි ගන්නවා. මලට වෙනසක් දැනෙනවා. බඹරට තිබුණ අකමැත්ත ටිකක් අඩු වෙනවා. මෙහෙම මාරුවේ මාරුවට සමනල්ලු බඹරු මලින් පැණි බීර යනවා. කාලය ගියාට පස්සේ මල සමනලයට වඩා බඹරුන්ට කැමති වෙනවා. ඒ පැණි බොන ගමන් විද්දවන හින්දා එයා ආසයි. පැණි බොන ගමන් විදවනට කැමතියි. දැන් සමනලය එනකොටවත් කැමති නැහැ. බඹරු මල තලලා පොඩි කරලා මල් පැණි බීර යනවා. කාලයක් ගියාම මල පරවෙනවා. දැන් සමනලේ ඉන්නෙත් නැහැ, බඹරු වෙන්නෙත් නැහැ. බලානිකව මල බලාගෙන ඉන්නවා. බඹරු වෙනකන්, සමනල වෙනකන් බඹර අහක බලාගෙන යනවා. සදෙකුත් දාගෙන සමනලය දැක්කේ නැහැ වගේ යනවා. එන් තමයි මලට තේරෙන්නේ පැණි නැති කාලෙට, තමන් පරවෙන කාලෙට ආදරය කරපු සමනලයත් නැහැ, පහස් දුන්න බඹරුත් නැහැ. ආදරය කරපු සමනලයත් නැහැ. මල හිතාගෙන ඉන්නේ බඹරු වෙන්නේ එයා ගාවට විතරයි කියලා. බඹරු හිව නැහැ. දකින දකින මලෙන් පැණි බොනවා. බඹරු පැණි හොයාගෙන යනවා. අලුත් මල් හොයාගෙන යනවා. මේක සමනලියොත් කරනවා. මල දන්නේ නැහැ. මම මේ මල් වලට කියන්නේ රැවටෙන්න එපා සමනලුට. පහස් ලබන්න එපා බඹරුන්ගේ. මේක සමහර මල් දන්නවා. බාදව මල. එයාගෙන් පැණි ගන්නව ආපු කෙනාට යන්න දෙන්නේ නැහැ. මල පරවෙන්න කලින් යන්න ඇති කියලා දානවා. මල් වල පැණි තියෙන්නේ පරාගණයට. ඒක ස්වභාවයෙන්ම ලැබෙන තියෙන දෙයක්. ඒකට බඹරු මේ මැස්සු සමනලු දායක වෙනවා. ඒ වුණාට වර්ගයාභෝ කරන්න ඒ පරාගණයට සමනලු ගොඩාක් ඕනේ නැහැ, බඹරු ගොඩාක් ඕනේ නැහැ. ඒක සමනලෙක් ඇති. හිතන්න මම මේ කීවේ මල් වල නෙමෙයි, වාටි කීවේ ජීවිතේ හදාගන්න